සුබදවසක් කියලා පිළිගන්න ඔයාලා හැම දිනෙකම පහද ග්‍රිප් channel එකේ තවත් අලුත් video එකක් එක. ඉතින් ඔන්න අද අපි ගෙනල්ලා තියෙන්නේ 1660 super graphic card review එකක් වගේම ලංකා 1660 super card එක. ඒ කියන්නේ GTX 1660 card එකක් ගත්තම හම්බෙන සුපිරි budget පොඩි giveaway එකක් වගේ දෙයක් දෙනවා අපි කියන්න යන්නේ. ඉතින් ඔයාලා මේ ಜಾති GTX 1660 super card එක brand new purchase කරන්න ඉන්න එක්කෙනෙක් නම් ඉතින් හොඳ chance එකක් තියෙනවා MD computers එකේ. ඔයාලට ඉන්න 3D band එක පැලීට් MSI gigabyte මේ හැම brand එකේ ඉඳන් ඉතින් ගන්න පුළුවන්. ඉතින් අඩුම මිලට තියෙනවා ඔන්නෝගලන්ට MD computers එකේ GTX 1660 ඉන්න 3D version එකේ super card එක ගන්න පුළුවන් 85000ට. ඒ වගේම තමයි විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔයා මේ 85000 card එක ගන්නකොට ඔයාට හම්බෙනවා සුපිරි සුපිරි offer එකක්. ඒ තමයි ඔයාලා මේ card එක ගන්නකොට ඔයාට හම්බෙනවා zero sub ocean. ඉතින් ඔයා මේ subwoofer ගන්නකොට ඔයාට හම්බෙනවා ocean sub Bluetooth subwoofer එක රුපියල් 12000ක් වගේ මුදලක් වටින subwoofer එකක් වට නොමිලේ දිනා ගැනීම හැකියාවත් තියෙන දිනා ගැනීමක් නෙමෙයි. අතම කො මේ කාඩ් එක ගන්නකොට ඔයාට මේකට free හම්බෙනවා. ඉතින් මේ chance එක ගාම මතක කරගන්න එපා. ඉතින් අනිවාර්යෙන්ම subwoofer ගන්න අඩුයි. ඉතින් අනිවාර්යෙන්ම කාඩ් අරගෙන ටක් ගාලා මේ subwoofer එක ගන්න. ඉතින් ගත්තොත් ඔයාට වාසි. එහෙනම් ඉතින් බලමු මේ GTX 1660 කාඩ් එක මොකද්ද මේක මෙච්චරම අපිට gaming වලට බලපාන හේතු. ඉතින් ඇත්තටම අපි මේ කාඩ් එක ගන්න ඕනේ කියලා විශේෂ දෙයක් ගැන කතා කරොත් ඉතින් 1660 super කාඩ් එක කියන්නේ මේ වෙද්දි අපි කතා කරොත් මේ GTX series එකේ ඇවිල්ලා තියෙන හොඳම කාඩ්ස් වලින් එකක්. පළවෙනිකට බලන්න පුළුවන් හේතුව තමයි මේ කාඩ් එක ඇවිල්ලා eco friendly. ඉතින් සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම GTX 1660 අනික් කාඩ්ස් එක බැලුවොත් එහෙම GTX 1060 ආවා 960. ඉතින් ওই කාඩ් එක කාඩ් පස්සේ අර 16 කියන කොටසෙන් ආපු අන්තිම සීරීස් එක තමයි මේක. ඒක එකක්. ඒ වගේ තමයි මේකේ ඇහිලා පවර් කන්සම්ප්ෂන් එක තින් ගත්තොත් එහෙම සාමාන්‍ය ගොඩක් ලොකු විදිහට ඔයාලට විදුලිය අර පරිභෝජනය පිරිමැස් මේ පාවිච්චි කරන්න පුළුවන් කාඩ් එක. ඉතින් මේකේ පර්ෆෝමන්ස් එක ගැන කිව්වොත් එහෙම ඔයාලට GTX 1070 කාඩ් එකට වඩා හොඳ පර්ෆෝමන්ස් එකක් මේකෙන් ගන්න පුළුවන්. තවත් තැන් වලදී ඔයාලා දැකලා තියෙන 358GB ක RT 358GB එකේ ගානට මේක කිට්ටුවෙම්ම අදිනත් අවස්ථා නැතුවම නෙමෙයි. ඉතින් ඒක වලට පේන විදිහ පම් මේ පහල දාන ගේම් ප්ලේස් එක. ඉතින් ඔය දේවල් එක මේ කාඩ් එක ගැන විශේෂ දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. කාඩ් එක 2019 ආපු කාඩ් එකක්. ඉතින් තාමත් මේක හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට කඩේකින් ගන්න ඕන 3 years warranty එක තාමත් මේක buy කරන්න පුළුවන්. මේකේ අපි බලමු කියුඩ හෝස් කීයක වගේ තියෙනවද කියලා. ඉතින් ඔයාලට මේ කාඩ් එක ගන්න ඕන සාමාන්‍ය මේකෙත් ඉන්ඩියා චිප් එක. ඉතින් ඔයාලට හම්බෙනවා කියුඩ හෝස් 1408ක් ඉතින් 1500 කිට්ටු වෙන්නම තියෙනවා. ඉතින් thumb stroke ගාන ගත්තොත් එහෙම ඉතින් 48 88 කියන අනුපාතින් තියෙනවා. ඉතින් කාඩ් එකේ සජෙස් කරන පවර් සප්ලයි ගැන කිව්වොත් එහෙම ඉතින් ඔයාලට මේ කාඩ් එක පාවිච්චි කරන්න වොට් 500 කියන පවර් සප්ලයි හොඳටම ප්‍රමාණවත් මේ කාඩ් එකත් එක්ක. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේකෙදි මේ කාඩ් එකේදී එක DVI port එකක්, ඒ වගේම තමයි HDMI port දෙකක්, එහෙම නැත්නම් DVI port දෙකක් එක්ක ඔයාලට මේ කාඩ් එක හම්බෙනවා. ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට ඕකට හම්බෙන්නේ 16 pin connector එකක්. ඔයා ගන්න කාඩ් එකේ අනුව තමයි ඒක ඩිපෙන්ඩන්ට්. ඉතින් සමහර කාඩ් ගස්සොත් ඉන්නේ මේ 6 pin connectors එන අවස්ථා නැතුවම නෙමෙයි, සමහර ඒවා ගොඩක් වුණා දැන් ඇහිලා තියෙන 8 pin connectors. ඉතින් මේක DirectX 12.1 API update එකේ තියෙන කාඩ් එකක්. ඉතින් ඔයාලට පේන ඇති මේක විස්තර මොන වගේද කියලා. අපි දැන් බලමු මේකේ පර්ෆෝමන්ස් එක. අපි මේ කාඩ් එක ගත්තොත් එහෙනම් ඔයාලට 1060 කාඩ් එකක්, අපි ගත්තොත් GTX 1070 HGB කාඩ් එකේ පර්ෆෝමන්ස් එකටම ඔයාලට මේකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් සමහර තැන් වල ඒ කාඩ් එක පහු කරලා යන අවස්ථා තියෙනවා. ඒකෙන් තමයි රෙන්ඩරින් වැඩක් කරන එක නෙන්නම් ඔයාට ගොඩක් හොඳ කාඩ් එකක්. මොකද ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි, මොකද ලයිට් බිල අඩු වෙන පාවිච්චි කරන ගමන් ඔයාගේ වැඩ කටයුතු ඉක්මන් කරගන්න පුළුවන්. ඉතින් ඔයා ලයිව් ස්ට්‍රීමින් කරන අයිඩියා එකේ ඉන්නවනම් ගොඩක් වෙලාවට ඔයා ගේම් ලයිව් ස්ට්‍රීමින් කරන එක නෙන්නම් හොඳ chance එකක් තියෙන්නේ 1660 super කාඩ් එක. මොකද මේ කාඩ් එක ගොඩක්ම ගොඩක් වෙබ්සයිට් වල දාලා තියෙනවා ලයිව් ස්ට්‍රීමින් වලට ගොඩක් ක්වොලිටි කාඩ් එකක් කියලා. ඒ නිසා ඔයාලට මේක මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ලයිව් ස්ට්‍රීමින් කරන අයිඩියා එකේ ඉන්න හොඳ කාඩ් එකක් කියලා. ඉතින් මේක 1080p native කාඩ් එකක්. ඉතින් ඔයාලා මේ කාඩ් එකත් එක්ක හොඳ 1080p මොනිටර් යූස් කරොත් ඔයාලට හොඳ ගේම් ප්ලේ එක්ස්පීරියන්ස් එක වගේම හොඳ FPS කවුන්ටර් එකකට යන්න පුළුවන් හොඳ ගේම් ප්ලේ එකක් එක්ක. ඉතින් අපි දැන් බලමු මේකත් එක්ක ගන්න පුළුවන් ගේම්ස් මොනවද කියලා. දැන් තැත් වෙන හැම ගේම් වලට මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ළඟපැති රිලීස් වුණ හොවාගාඩ් ලෙජසි ගේම් එක පහ මේකදී හොඳ ඔප්ෂන් හොඳ ක්වොලිටි එකකින් ඔයාලට ප්ලේ කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි මේකදී අපි තව ප්ලේ කරන්න හොඳ ගේම් එකක් තමයි ප්‍රගුටේල් රික්වයරින් කියන ගේම් එකක්. ඉතින් ඔයාලට මේ කාඩ් එක ප්ලේ කරන්න පුළුවන්. ඔයාලා දන්න ප්‍රගුටේල් රික්වයරින් කියන්නේ RTS කාඩ් පුවා පොර කරපු කාඩ් එක. ඉතින් ඔයාලට මේ කාඩ් එකෙත් ඒ ගේම් එක කිසිම පහන දුක් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනත් දැන් අපි මේ ප්ලේ කරන ගේම්ස් ප්ලේ ටිකත් එක්ක මේ කාඩ් එකේ පර්ෆෝමන්ස් එක මොනවා වගේද කියලා. ඉතින් ඔයාලට මේ කාඩ් එක බයි කරන්න ඕන නම් ඉතින් ඔයාලට පුළුවන් MD computer shop එකෙන් ඊට අඩු මුදලකට මේක බයි කරන්න වගේම ඉතින් ඒක ගන්නවත් එක්ක ඔයාලට හම්බෙනවා සබ් වූෆර් එකක් නොමිලේ. ඉතින් ඒ chance එක මගේ අරගන්න එපා. Never give up, that was always the plan. It's so cool. Bye.